चंदमालाई दे दुन्नाई लोह मैने लम निसाई लोह मैने लम निसाई दुरे दिलिंदु पहले उपदिने एक मलामाई उपदिने एक मलामाई मैंने नोवे आप से हुए मैंने वागे उनकी लामाई मैंने वागे मैंने नोवे आपी से हुए मैंने कुवागे पुंची लमाई मैंने कुवागे पुंची लमाई सुवंद मालाई दे दुन्नाई लोह मैं उनी लम लम निसाई करुणावाई आदर आई बिहि केरुवे पुंची लमाई बिहि केरुवे पुंची लमाई වනරුදක් වසල පිහිටි පුංචි මැටි ගෙයකි මේ ජීවත් වුණේ විමල් සහ ඔහුගේ නැගණිය වන සාමා දෙමව්පියන් නැති ඔවුන්ට සිටියේ ආත්තම පමණයි ඇය ඔවුන් හිත ආදරයෙන් රැක බලා ගත්තා आत्म ओन्म जीवत किरुए पोल्लतु वियमिन कहु अमरमिन सह एलवुल कोरटुएन लेबुन आदायमिन මේ පුංචි පැලට යාබදව තිබුණු කඳු ගැටය මතු පිට විශාල දෙමාල් මැදුරක් තිබුණා. එහි ජීවත් වුණේ කවුද කියලා පුංචි මැටි ගෙදර පොඩි තැන් දන්නේ නැහැ. ඒ ගැන හොයන්න ඔවුන්ට ඌමනාවක් වුණේ නැහැ. මේ නිසල්මන් දවන්ත මන්දිරයේ අසල උපන්දාසිට ජීවත් වුණු පොඩි තන්ට එය පෙනුනේ ගහක් ගලක් හෝ යෝධ කන්දක් වගේ. මේ මන්දිරයේ තුලින් කටහඬක්ද පැල්පතට නොඇසේ මේ මහා මන්දිරය ගැන විස්තර දැනගෙන හිටියේ උඩින් පියාසර කරන කුරුල්ලන් පමණයි අසල් වාසීන් සමග කිසිම ගනුදෙනුවක් නැති මහා මන්දිරයේ වාසය කරන්නන්ට මේ කුරුල්ලන් ගොළු වීමත් වාසියක් වුණා
කුඹු ගහයට දිරච්ච කොස් කොටයක් උඩ වාඩි වෙලා ආත්තම්මා පොඩිත්තන්ට කතන්දර කියලා දුන්නා. මේ කතන්දරවල විශාල පුදුම පලිඟු මාලිගා ගැන තිබුණා. දවස් ගණනාවක් තිස්සේ කොටස් වශයෙන් කියලා දුන් මේ කතන්දර මේ ළමයින්ට ඉතා රසවත්. දැන් ඉතින් ඇති පුතේ මං හෙට හවස් යාමේ කියන්නම්කෝ ඉටි කුමාරී කතාව. දැන් පුතාලා ගිහිල්ලා පාඩම් කරගන්නකෝ. මට ගෙයි ඇතුලේ වැඩ තියෙනවනේ පුතේ. ආතම්මේ අපි ගිහින් මුටුත් කඩාන කසෙල්ලම් කරලා එන්නම්. අනේ ඔව් ආතම්මේ මම අයියා ඉස්කෝලේ වැඩක් කෙරුවා. එතකොට වතුරක් පිරෙව්වා. දරත් එකතු කරා. අපි සෙල්ලම් කරන්න යන්න දාත්තම්මේ. නාකි මට පුතාලා උදව් කරන්න ඕනේ තමයි. ඒත් මං කැමති නෑ පුතාලා තනි පංගරමේ කැලියට යනවට. මේ ගිරිස්ම කාලේ සත්තු සර්පයෝ ගැවිසෙනවා ඇතිමයි පුතේ. සේනකලා ගෙදර ගිහින් එයාත් එක්කයි යන්නේ ආත්තම්මේ. ඔව් සේනක අයියා කාටවත්ම බය නෑ. අපි තරක් වෙන්නේ නැතුව ඉක්මනට එමු. අනේ මන්දා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නකෝ රෑ වෙන්න කලින්. හැබැයි පරිස්සමෙන් ගස් ගල් අස්සේ දුහලා තුවාල කරගන්නව හැමත් නෙමෙයි තේරුණාද හොඳේ ආත්මි අම්මා අප්පා නැති පැටවු දෙන්න මං කොහොමද ඒ දෙන්නගේ සන්තෝෂෙ නැති කරලා දාන්නේ නෑ නෑ අපි අඹ කඩමුකෝ පිටක් ගලය කවුද බලමු ඉස්සෙල්ලාම පල්ලේ හරි දන්න ඔන්න 1 2 3
अभी कथा कर ला बाल मुझे अभी इस रात की बालू पारिश्रमिक बहिंद खाया कोई गया दान ने मुझे तो फराक को तू ना एक था माँ दांग आप मुकद करान ने अम्मो मुंबई ची थारू मेरा नाम हरी नाल खाई सेने खाई मुंबई में नाम ऐती मांगी तू आ सेने के तो अब यो है आगा ने बैरी वही किया ला मटनांग कट्टी मेकले कोई क्या तू आगा ने बुला अपे ताते इन्हें दासर मम्मी कहले नोगी पुतना क्या दानना है वो दानना मैं इतने में मुन्ना तो यार वे कहने अपे तात देना को हाँ मेरा माँग आकुले कटे गिला कड़ागत्ती सेने का मुकाद्दे साद्दे मटत्ते हो ना बंदरवासी ने भय हुए मम्मी तन्ने मुके कर साथे की नए बंदरवासी हाँ वे खरी इन्ने थी वो दिन मैं कुड़ा को मिले मांग सिंह बाल देना सेना खाई बाल आगे ना ना प्रसाद इधर दानने सेनक मुकेद सेनक कथा कर
මේක ගල් බින්ගයක් වගේ. මේක ඇතුලේ සද්දයක් නේ. මොකක් කරේ ලොකු සතෙක් ඇතුලේ ඇති. කොකටත් ලියක් කඩා ගන්නවා. මේක අල්ල ගන්න කොයිම. දැන්නම් මුකාවත් බය නැහැ. මහලකෝට බයලා තියන්නේ පූසෙකුටනේ. විමල් පූසකෝ ඉන්නේ මේ ගැලේ. උන් ඉන්නේ ගෙවල් වල. මේකත් උගේ ගෙයක් තමයි. හිල් නෙමෙයි විමල්. මං හිතන්නේ මේ උමු ගැටේ කවුරු හරි ඉන්න ඇති. ඒත් මෙතෙන්ට මිනිස්සු ආවක් පේන්නේ නැහැනේ. අනික මෙතන කැලෑවත් වැඩිනේ. මේ උමගේ අනිත් පැත්තද කියලා කවුද දන්නේ? මේ වගේ තැන් වල තමයි හොරු එහෙම ඉන්නේ. මේකත් එහෙම තැනක්ද දන්නේ? කොයි එකටද අපිට කැතුළු රිංගලා බලමුද? මේ කැතුළට? ඔයාට පිස්සුද? අපි කොහොමද මේ කැතුළට යන්නේ? ඇයි අපිට පුළුවන් මේ ගැතුල්ට යන්න? හැබැයි ටිකක් කරුවලයි. මුකුත්ම පේන්නේ නැහැ. හැබැයි එළියක් තිබ්බනම් ටිකක් බලන්න තිබ්බා. නෑ මොනවද යා මේ කල්පනා කරන්නේ? සීනක මං අහලා තියෙනවා මේ වගේ තැන්වල වැද්දෝ ඉන්නවා කියලා. වැද්ද? ඌ මේකත් එහෙම තැනක්ද දන්නේ? ඉතින් බලමුකෝ. දැන් නම් හොඳටම හවස් වෙලා. අපි එට ඇවිත් බලමු. අත්තම්ම නම් එන්නේ දේවි ඔයාට. කවුද කී කියන්නේ? අපි හිට බලමු. හැබැයි මෙතෙන් ටික සුද්ධ කරගන්න එක. මගේ හිතේ මේක ලොකු මග. අපේ ගෙදර ඇති පරණ ලන්ත ඇරුම මං ආත්තම්මට හොරි ඒකත් අරන් එන්න. අන්න හරි. හැබැයි දැමම අත්තම්මට කියන්න එපා. අපි පස්සේ කියන්නේ. නංගි තමයි කිව්වොත් කියන්නේ. නෑ නෑ මම කියන්නේ නෑ. එහෙමනම් දැන් අපි යන්න. අපි ගියා දිනවා කැත්තා. මං ඒක අරන් එන්න. එතකොට අපිට මෙතන සුද්ධ කරන්න පුළුවන්. ගොඩාක් රෑ වුණා මයි රත්තරන් පුතේ. දැන් ඉතින් ගිහිල්ලා නිදාගන්නකෝ පුතේ. අම්මේ ආතම්මේ මම තාත් එක්ක නිදාගන්නම්කෝ. ආතම්ම ගිහින් නිදාගන්න.
ලංකාවේ වැද්දන් ජීවත් වනුයේ මයිංගනේ බිම්තන්න ආදී ප්‍රදේශවලය. ඔවුන් දඩමාසා කැලෑවලින් සොයා ගන්නා අලබතල ආහාර පිණිස ගනිති. ඔවුන් ජීවත් වනුයේ විශාල ගස් බෙනවල හා ගල් ගුහාවලය. कल्पना बलमुको